අපිට අද ලැබිලා තියෙන ප්‍රශ්නය තමයි භෞතික විද්‍යාවේ තරංග පාඩම් අදාළ ප්‍රශ්නයක්. ඔබට දීලා තියෙනවා මම මේ ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙන සදස්සනවා. ඒක ඔබට දීලා තියෙනවා මේකේ ප්‍රස්තාර දෙකක්. මේ ප්‍රස්තාර දෙකෙන් අහනවා තීරයක් තරංගයක් තමයි මේ ප්‍රස්තාර දීලා තියෙන්නේ. මේව යාන්ත්‍රික තරංග අයත්වන්නේ කුමන තරංග වර්ගයකට? කුමන තරංග වර්ගයකටද කියලා අහලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ ඔබට මතක ඇති මේ විදිහේ තරංගයක් නම් ඒක තීරයක් තරංගයක් වෙනවා. ඒ නිසා මේකට පිළිතුර වෙන්නේ කුමන යාන්ත්‍රික තරංගයද? තීරයක් තරංග. තව අපිට තරංග වර්ගයක් හම් වෙන අනුආයම් තරංග. ඒ නිසා ප්‍රශ්නේ අහන්නේ එතනින්. වැඩි තාරතාවයක් ඇති ධ්වනියක් විපදවන්නේ A සහ B. ඔබට මෙහෙම දීලා දෙනවා A. ඊළඟට මේකේ අපිට දීලා දෙනවා B කියලා තරංගයක්. මේකේ තාරතාවයේ වැඩි. තාරතාවයේ වැඩි කියලා අපි සලකන්නේ තාරතාවයක් වැඩි වෙන්න නම් මේකේ අවස්ථාව A කියන අවස්ථාව තමයි අපි ලබා ගන්න වෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නයට උත්තරේ තීරයක් තරංගයක් වෙනවා. දෙවෙනි ප්‍රශ්නයට උත්තරය A කියන තරංගය ගන්න වෙනවා. තුන්වෙනි එක හඬේ සැර වැඩි ධ්වනියක් A සහ B ගෙන් කවුද කියලා නෝ. හඬේ සැර වැඩි වෙන නම් මෙන්න මේකේ විස්තරේ වැඩි වෙනවා. ඔබ දකිනවා මේකට වඩා මේකේ විස්තරේ වැඩි. ඉතින් කලින් එකේ සංඛ්‍යාතයේ වැඩි බව ගන්නේ සංඛ්‍යාතයේ වැඩි තරංග මෙයා විස්තරේ වැඩි තරංග මෙයා. ඒ නිසා සංඛ්‍යාතයේ වැඩි නම් තාරතාවයේ වැඩි. ඒ උත්තරය තුන්වෙනි එක විස්තරේ වැඩි නම් හඬේ සැර වැඩි. ඒකට B උත්තරේ ගන්න වෙන්නේ. ध्वनि ध्वनि लाक्षणिक ඇසෙන සංඛ්‍යාත පරාසය එනම් මේ තරංගයේ මිනිස් කණ්ඩ ශ්‍රවණය කළ හැකිද අපිට මේක ශ්‍රවණය කිරීමට හැකියාවක් ඔබට මේක ශ්‍රවණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ සංඛ්‍යාත පරාසය අතිධ්වනි ලෙස ගන්න නිසා 40000 හර්ට්ස් කියන්නේ 40000 හර්ට්ස් කියන්නේ මේක අතිධ්වනි තරංගය අතිධ්වනි තරංග අපිට ශ්‍රවණය කිරීමේ හැකියාව නැහැ ඔබේ පිළිතුරට හේතුව මම මෙතන ඉදිරිපත් කරා මේ තමයි මිනිසාගේ සංඛ්‍යාත ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසය 20යි 20000 අතර හර්ට්ස් නිසා 40000 හර්ට්ස් කියන එක අපිට ඇහෙන්නේ නැහැ. මුහුදු ජලයේ ධ්වනි ප්‍රවේගය 1500 ගවේෂණ යොදාගත් තරංගයේ තරංග ආයාම. ඔබට තරංග පාඩමේ ලැබෙන සමීකරණය v = f lambda. v කියන්නේ තරංගයේ ප්‍රවේගය, f කියන්නේ සංඛ්‍යාතයේ lambda කියන්නේ තරංග ආයාම. එතකොට මේක දීලා තියෙන ආගයන් ආදේශ කරපුවාම 1500 ms වෙන එකයි සංඛ්‍යාතයේ 40000 හර්ට්ස් එතකොට ඔබට මෙතන ලැබෙනවා 40000 හර්ට්ස් ලැම්ඩා එන්න නැත්නම් තරංග ආයාමය මොකක්ද කියලා මේක විසඳපුවාම තරංග ආයාමය වෙනවා 80^3 මීටර එන්න නැත්නම් ඒක අපි සරල කරන්න පුළුවන් 0.0036 මීටර තරංග ආයාමයේ සම්මත ඒකක ලෙස මීටර වලින් ලැබිය යුතු මේ තමයි v = f ලැම්ඩා සමීකරණයට ආදේශ කරපුවාම තරංග ආයාමය හොයාගන්න ආකාරය ඊළඟට මේ පාඩමේ ලැබෙනවා නැවත ප්‍රශ්නයක් ඔබට මතකනම් චලිතයේ පාඩමේ වේගය සමානයි දුර බෙදීම කාලය කියලා අපි සමීකරණයක් ගත්තා වේගය සමානයි දුර බෙදීම කාලය සමීකරණයට මෙන්න මේ දීලා තියෙන දත්තයන් ආදේශ කරපුවාම තරංගයේ වේගය 1500 ms වෙන එකයි කියලා දීලා තියෙනවා දුර තමයි අපේ ප්‍රශ්නයේ ප්‍රශ්නගත කරන්නේ කාලයේ තප්පර මේකේ ඔබට ලබා දීලා තියෙන තප්පර 10ක් ලෙස ඒ නිසා මෙතන ලැබෙනවා පිළිතුර 1500 ගුණ කරනවා තප්පර 10ෙන් එතකොට උත්තරේ ලැබෙනවා 15000 මීටර් මේ කාලය තුල දුර ගමන් කළා කියලා. නමුත් මේක ධ්වනි පරාවර්තනය දාලා ගත වුණ කාලයක්. ඒ කියන්නේ තරංගේ ගමන් කළා නැවත එන්න ගත වුණ කාලය තමයි දීලා තියෙන්නේ. ඒ නිසා මේකේ බාධකයේ දුර හොයනකොට අපි මේ දුර ප්‍රමාණය දෙකෙන් බෙදනවා. ඒ නිසා බාධකයේ දැක්ක මුහුදු පතුලට ඇති දුර 7500යි මීටර්. අපට ලබා දීලා තියෙන කාලය ධ්වනි පරාවර්තනය වීමට අදාළ කාලය. එහෙනම් පතුලට ගමන් කළ නැවත පැමිණීමට තප්පර 10ක කාලයක් ගත වෙනවා නම් අපි මේ සම්පූර්ණ දුර ප්‍රමාණය හොයලා තියෙන එක දෙකෙන් බෙදපුවාම අර්ධයක් වෙන දුර 7500යි කියලා ලැබෙනවා.
ඊළඟට මේ ප්‍රශ්නය ඔබට ලැබෙනවා විද්‍යුත් චුම්බක තරංග වලින් ප්‍රශ්නයක් UV කිරණ සදා මාධ්‍යයක් අත්‍යවශ්‍යම වෙනවලු මෙන්න මේ UV තරංග වර්ගය මොකක්ද කියනවා අපි තරංග ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා ඒ ප්‍රධාන තරංග වර්ග දෙකෙන් විද්‍යුත් චුම්බක තරංග මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග තමයි මේ අතට අයත් වෙන්නේ තරංගයේ වේගය තරංග ආයාමය සහ සංඛ්‍යාතර ඔබට මතකයි මම කලින් ප්‍රශ්නයක් විසඳුවා ඒ ප්‍රශ්නේ සමීකරණය තමයි මේ ප්‍රශ්නේ ඔබට ප්‍රශ්නය මීටර් කියලා 10 වෙන 8යි මීටර්. එතකොට මේක විසඳනකොට ඔබට ලැබෙනවා පිළිතුරක් F සමානයි සංඛ්‍යාතේ සමානයි 0.5යි 10යි 6 වෙනි බලයක් හර්ට්ස් තරංග ආදේශ කරපුවාම ලැබෙන පිළිතුර. මේ පිළිතුර ඔබට සොළු කර ගැනීම හැකියාවක් තියෙනවා. මේ සොළු කිරීමෙත් මම ඉදිරිපත් කරන්න මේ තරංග ආයාමයේ මේ පැත්තට ගන්නකොට සංඛ්‍යාතයේ මේ දින තියෙන වේගයෙන් තරංගායාමයේ